මේ තියෙන්නේ අද පාන්දර වැස්සත් එක්ක හමාගිය තද සුළඟින් ගෙවල් වලට වෙච්ච දේ. හෝමාගම මීගොඩ වගේ ප්‍රදේශවලත් ගෙවල් 75කට විතර මේ විදිහට අලාභහණි සිද්ධ වෙලා තිබුණේ විනාඩි 5ක් විතර එක දිගට තිබුණු සුළඟින්. ඒතර අපි නිදාගෙන හිටියේ සාමාන්‍ය සරසරසරසර ගාලා සද්දයක් ඇහුණා. ඒ සද්දේ හුණා විතරයි අපි දන්නේ. ඕ ගාලා සද්දයක් ආවේ කියලා හිතා ගන්න බෑ. ඊට පස්සේ දඩබඩවාන් ගාලා ඔක්කොම වැටුණා. සීට් කැලි උඩින් යනවා. ඒක අපි අර අයිනකට උන්නි වෙලා හිටියේ. මං දැන් ඉන්නේ දෙහිවල. මේ ප්‍රදේශයේ නිවාස බොහෝමයක් හුලඟින් කැඩී බිඳී ගිහිලා තියෙනවා. ඔබට මේ පෙනෙන්නේ ඒ දර්ශන. දෙහිවල, රත්මලාන, ඒ වගේම ගල්කිස්ස ප්‍රදේශවල නිවාස 100කට පමණ මේ හුලඟින් බලපෑම්ෙල්ල වෙලා තියෙනවා කියලා තමයි බලධාරීන් මා සමග ප්‍රකාශ කළේ. කැස්බෑව පැත්තේ, පන්නිපිටිය පැත්තේ නිවාසවලට සුළඟින් ලොකු හානියක් වෙලා තිබුණේ මේ විදිහට. දැඩි සුළං මේ පැත්තේ බලපෑවේ කෙටි කාලයකට වීමත් විශේෂත්වයක්. විනාඩි දෙකක් ඇතුළත තමයි ගාන සද්දයක් ඇහුණා. ඒ සද්දෙත් එක්කම බලනකොට ඔක්කොම ගිහින්. විනාඩියක් ගියේ නෑ. ගිහින් මේ හෝස් ගාලා මේ වහලත් එක්කම බිමට. එකපාරට වහලවත් ගලවගෙන උඩින් ගියා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කිව්වේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 150කට අධික ප්‍රමාණයකට හානි සිදු වෙලා කියලායි. මේ සුළඟින් ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි 4ක වහලය සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබුණත් සිසුන්ට හානියක් සිදු වෙලා නැහැ. සුළඟින් හානි වූ නිවාස සඳහා අද වන්දි ලබා දීමේ කටයුතුත් ආරම්භ කෙරුණා. අලාභාණයට පත්වෙච්ච ගෙවල් සඳහා ලබා දෙන වන්දි මුදලෙන් මූලික අත්තිකාර මුදල් රුපියල් 10,000ක මුදලක් අද අපේ නිවාසවලට ලබා දෙනවා. ඒ වගේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමියලා ඉතාමත් කඩිනමෙන් මේ ටික අපට ඇස්සමෙන්තු කරපුවාම සම්පූර්ණ වන්දි මුදල් අපි දෙන්න ලෑස්ති කරනවා. අද රෑ වගේම ඉදිරි දින කිහිපෙදිත් මේ සුළං තත්වයේ අඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ කියලායි කාලිගුණ බලධාරීන් කියන්නේ.